අවබෝධ කරගන්න ඕන අපි කරන මේ පුංචි ක්‍රියාකාරකමට අපේ දරුවෝ හැමෝම සම්බන්ධ වෙන්න ඕනේ නම් අංක 1 යටතේ වාක්‍යයක් කියනවා ටීචර්. ඔන්න මවබෝධ පොතේ ලියන්න පටන් ගන්න. සමනෙල යා වාක්‍යයක් කියන්නේ දරුවනේ. සමනෙල යා අපි ලියමු. සමනෙල යා वचन लिया दिग हिस्तना वचने आयमा तीसरा उन्ने हिस्तना इरा कंधे कंधे दिगट हाँ आय रोल देखा करूँ अभी आय रोल देखा करला अंक तून दान बरान हाँ भी उन्ने तुम्हें निवाक के दम्मां किया ने ඊළඟ වචනේ ලියන්න रोल हतर अंक हतर हतर विनी वाक्य मम्मी की अंदे गिरवा 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 रामबूटान रामबूटान उन्हें ना वचन अदर पढ़ते रहे यान डोना ऐंगिलती है ला वचन पढ़ते रहे थी ला तमार रामबूटान गिरवा रामबूटन रामबूटन
ඔන්න ඊළඟ වචනේ ලියන්න අර වගේම හිස් තැනක් ඉරක් ඇඳලා ඉඳ තියා ගන්න ඕන. රම්බුටන් ඔන්න හිස් තැනක්. හරි. ඊළඟට ආය රෝල් දෙකක් අරිනවා. ඇරලා ඔන්න අංක පහ. ඔන්න වාක්‍ය පස්සේ වාක්‍ය කියන්නයි යන්නේ දරුවනේ. හාවා හාවා ඉස්සරහට ලියන්න පැන පැන දෙපාරක් මොන වචන දෙකක් පැන පැන එකම වචන දෙපාරක් භාවිතා වෙන ඕන පුතේ හාවා පැන පැන දෙපාරක් ලියන්න ඕන පැන පැන ඒ දෙපාර ලියද්දි වචන අතර පරතරය තියෙන වචන දෙකක් පැන පැන ඔන්න එතනත් ඉස්සරහින් ඔන්න හිස්තන ටීචර් කියන්නේ මොකද්ද හිස්තනට එන්න ඕනේ කියලා කියන්නේ හැබැයි බෝඩ් එකේ ලියනවා වචන ටිකක් ලියනවා ඒ වචන ටික දිහා බලලා ඔයාලා ගැලපෙන හරි උත්තරේ තෝරලා ලියන්නයි ඔන්න තියෙන්නේ අපි බලමු ආ වාක්‍ය නිවැරදිද ඒ වගේම වචන ටික හරියට පුරව ගන්න පුළුවන්ද කියලා අපි බලමු ඔයාලට ඩයිනරුවේනේ ඔන්න එහෙමනම් තියෙනවා උඩ වචන ටිකක් නේද අන්න ඒ වචන ටික අපි අනිවාර්යයෙන්ම දකින්න ඕන මේ හිස්තැන් වලට ගැලපෙන වචන ටික තමයි තියෙන්නේ හැබැයි පිළිවෙලට නම් නෙවෙයි තියෙන්නේ නේද ඒක වලට පේනවා හරි ඔන්න බලන්න අපි මුලින්ම කියවමු බලන වචන ටික හැමෝම එකතු වෙන්න ඕන මාධ්‍යට කියවන්න කනවා ඉගිලෙනවා අදිනවා අඳිනවා කිව්වොත් වැරදි අදිනවා ආවා අතු ගානවා හොඳයි ඔන්න වචන ටික අපි එහෙනම් බලමු වාක්‍ය මොනවද කියලා සමනලයා මලට සමනලයා මලට ඉගිලෙනවාද කනවාද අදිනවාද ආවාද අතු ගානවාද ඔය වචන පහෙන් මොකද්ද කියලා තමයි දාන්න ඕනේ නේද හරි සෙනොල්ලයා බලන්න මට කියන්න සෙනොල්ලයා මොකක්ද දෙන්න ඕනේ වචන කියලා මලට කනවා ගැලපෙන්නේ සමනලයා මලට අදිනවා ගැලපෙන්නේ සමනලයා මලට ආවා කියන එක නම් ගැලපෙනවා හැබැයි ඉතින් අනිත් ඒවට ඉගිලෙනවා කියලා දාන්න බෑනේ පුතේ නේද අම්මා මිදුල ඉගිලෙනවා තාත්තා වතුර ඉගිලෙනවා ගිරවා රඹුටන් ඉගිලෙනවා ආවා පැන පැන ඉගිලෙනවා ඒව දාන්න බෑනේ නේද ඒ නිසා ගැලපෙන වචන එහෙනම් ඉගිලෙනවා තමයි හරියට හොයාගෙන තියෙනවා අපේ දරුවෝ එහෙනම් ඔන්න අපි ලියන්න ඕනේ ඉගිලෙනවා හැබැයි ඉතින් ඉගිලෙනවා කියලා ලිව්වා වගේම තමයි අවසානේ වාක්‍ය නැවතීම තියන්න තමතක කරන්න එපා පුතේ. වාක්‍යයක් නම් අනිවාර්යයෙන්ම වචන දෙකක් වුණත් වාක්‍යයක් නම් අනිවාර්යයෙන්ම නැවතීම තියන්නම ඕන. හරි. එහෙනම් අපි ඊළඟ එක අහලා බලමු දෙනුලිගෙන්. දෙනුලි. මට කියන්න බලන්න දෙවෙනි වාක්‍ය සම්පූර්ණ කරලා පුතා. අම්මා මිදුල අතු ගන්නවා. අහල ලේසිනේ අම්මා මිදුල කනවා අම්මා මිදුල අදිනවා අම්මා මිදුල ආවා ඒකක්වත් ගැලපෙන්නේ නැහැ. අම්මා මිදුල අතු ගන්නවා. බොහොම හොඳයි. අම්මා මිදුල අතු ගන්නවා. අපි පොඩුවක් පස්සේ මෙන්න මෙහෙම වැඩක් කරන්න දැන් මේ අපි තෝරගත්ත වචන ටික අරගෙන මෙතන ඊට පස්සේ අපිට ආයෙමත් ඒ වචන දිහා බලන්න දෙයක් නැහැ නේද? ඒ වචන ටික ඔන්න අයින් කරන්න පුළුවන්. ඉගිලෙනවා කියන වචන දිහා බලන්න ඕනේ නැහැ. අතුගානවා කියන වචන දිහා බලන්න ඕනේ නැහැ. ඒ දෙකම අපි අරගෙන ඉවරයි.
හොඳයි. ඊළඟට අපි එහෙනම් අද්මිනිගෙන් අහලා බලමු. අද්මිනි මට කියන්න බලන්න තුන්වෙනි වාක්‍ය. තාත්තා වතුර අඳිනවා. බොහොම හොඳයි. තාත්තා වතුර අඳින්නේ නැහැ, අඳිනවා නෙමේ, අඳිනවා නේද? සංඥකය එන්නේ නැහැ. ඇඳුම් තමයි අඳින්නේ නේද? වතුර අඳින්න බෑනේ, අඳින්න තමයි පුළුවන්. හරි. තාත්තා වතුර කනවා වෙන්න බෑ, තාත්තා වතුර ආවා වෙන්න බෑ. එහෙනම් තාත්තා වතුර අඳිනවා. හොඳයි. කලින් වගේම තමයි ධර්මනේ වාක්‍ය අවසානයේ නැවත මිදු කියලා නවත්තන්න ඕන. හොඳයි. එහෙනම් හතරවෙනි වාක්‍ය නෙතුම්. යන බාර නෙතුම්. හතරවෙනි වාක්‍ය. හරි නෙතුම් මෙන්න පොඩ්ඩක් පරක්කු. එහෙනම් ඩියෝ අවස්ථාව ගන්න බලන්න ඩියෝ. ගිරවා රබුටන් නෙමෙයි උන රබුටන් ආ කො සංඥකයේ ශබ්ද වෙන්න ඕන ආය කියන ඩියෝ ගිරවා රබුටන් කනවා හරි වැඩි කො සංඥකේ රබුටන් නෙමෙයි රබු බු බු රබුටන් කනවා රබුටන් කනවා ආ දැන් රබුටන් කිව්වොත් එහෙම සංඥකේ නැහැ රබුටන් රබුටන් ආ රම්බුටන් එහෙනම් ඔන්න සංඥකේ තියෙන්න ඕන සංඥක බ ශබ්ද වෙන්න ඕන ලියලා තියෙන්න තොන සංඥක බ යන තමා ඔන්න කෙටිකොන් පාවිල දාලා අසල්වීමක් විදිහට මේක දුන්නේ අමතක කරන්න එපා බලන්න ඕනේ හරියට වචන භාවිත ලියලා තියෙනවද කියලා නේද ගිරවා රම්බුටන් අදිනවා කියන වචනේ අපි ලියුවනේ එහෙනම් ගිරවා රබුටන් කනවා ගිරවා රබුටන් ආවා ඒ දෙකෙන් ගැලපෙන වචනේ කනවා නේද එහෙනම් අපිට කියන්න පුළුවන් ගිරවා රබුටන් කනවා අර කලින් වගේ මොන නැවත මෙහෙම කියලා වාක්‍ය අවසන් කරන්න ඕනේ හොඳයි ඊළඟට පස්වෙනි වාක්‍යය අපි කියන්න කියමු චනුල්‍ය චනුල්‍ය කියන්න බලන්න චනුල්‍ය පස්සේ වාක්‍ය හාවා පැන පැන යනවා ආ ඒක නලේ සීනේ චනුල්‍ය ආ එක ඉතුරු වෙලා තිබ්බේ ආ ආවා විතරයි එන හාවා පැන පැන ආවා තමයි නේද හරි අපි එහෙනම් ඔන්න හාවා පැන පැන ආවා කියලා ලියුවා ඔන්න දරුවනේ මෙන්න මේ වගේ අවස්ථායින වලට සිංහල මව්බස නේද මව්බස ප්‍රශ්න පත්‍රයේ මේ වගේ අවස්ථා එනවා එතකොට මේ වගේ අවස්ථාවක් ආවම අපේ දරුවෝ සමහරවිට මේ උඩ තියෙන වචන ටික දකින්නේ නැතුව යනවා නේ දකින්නේ නැතුව යන වෙලාවල් තියෙනවා ඉතින් ඒලට කැමති කැමති ඒවා දාලා පුරවන වෙලාවල් තියෙනවා ඉතින් පුතේ ප්‍රශ්න පත්‍රයක් ගත්තාම අපි හොඳට බලන්න ඕන හා සමනලයා මලට පියාඹනවා ඉතින් වාක්‍ය නිවැරදිනේ අපේ ළමයි මේ ටික දැකලා තිබ්බ නැත්තම් ඉතින් ඕන ලියනවා පියාඹනවා කියලා අම්මා විතර නම් අතු ගන්නවා කියලා කොහොම හරි ලියා ලියා ගනි මේක දැක්කත් නැතත් තාත්තා වතුර පුරවනවා කියලා හිතෙන්න පුළුවන් තව කෙනෙකුට නේද ආ අදිනවා කියන වචනේ දැක්කා තිබ්බ නැත්තම් එහෙම උදි උඩ තියෙනවා වෙන වෙන වචන ලියන්න පුළුවන් ඒ නිසා දරුවනේ වචන ටිකක් දීලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ වචන භාවිතා කරලා තමයි මේ හිස්තැන් ටික සම්පූර්ණ කරන්න ඕනේ අපිට හිතන හිතන වචන නේද එහෙම නැත්නම් අපි හරි කියලා හිතන ඒවා ලියුවොත් එහෙම ඔන්න උත්තරවලට ලකුණු හම්බ වෙන්නේ මේ වගේ හිස්තැන් පෙරවීම මේ ප්‍රශ්නකදී මේ වගේ වචන ගොඩාක් දුරට එකේ පන්ති ළමයි දෙනවා ආ මේ උඩින් දෙන්න පුළුවන් පහලින් දෙන්න පුළුවන් පැත්තෙන් දෙන්න පුළුවන් නේද මැද්දෙන් නම් දෙන්නේ නැහැ උඩින් ආවත් පහලින් ආවත් පැත්තෙන් ආවත් ඔන වචන ටික තියෙනවා නම් ඒ වචන ටික භාවිත කරලම තමයි අපි ලියන්න ඕනේ වාක්‍ය සම්පූර්ණ කරන්න ඕනේ ඔන්න අපි මවත් විශේෂදී අපි කලින් දවසේ ඉගෙන ගත්ත වචන වලද නේද වචන වලට අඩු අකුරු සම්පූර්ණ කරන්න එන විදිය මේ පුතේ වාක්‍ය වලට අඩු වචන සම්පූර්ණ කරන්න එන එක විදියක් හා තවත් විදියක් තියෙනවා අපි ඒ විදියත් බලවද බලන්න හොඳයි දරුවනේ ඔන්න එහෙමනම් අපිට හිස්තැන් පුරවන්න මෙන්න මේ වගේ තේනවනේ හා වාක්‍ය දුන්නොත් නම් ඔන්න වාක්‍ය කොහොම හරි අවසානට ගලප ගන්න පුළුවන් මේ වගේ ඡේදයක් දුන්නොත් මොකද වෙන්නේ බලන්න
කන්ද උඩින් දැන් මාතක කියවන්න ඕනේ හැබැයි හැම ළමයකම කියවන්න ඕනේ කන්ද උඩින් හිස්තැනක් පායලා හිස්තැනක් පායලා නෙවෙයි හිස්තැනට එන්න ඕන වචනයක් මෙහි තියෙනවා අපි ඒක හොයමු හොඳද හා පාට පාට හිස්තැනක් පිපිලා දැන් ඔයාලා මෙහෙම කියවද්දි පුතේ මේකට එන උත්තරේ මොකද්ද කියලා ඉබේම අපේ කටට එනවා ඒ කටට ආවහම මෙතන යටින් තියෙන උත්තර වලින් බලලා තෝරලා ටක් ගාලා ලියන්න විතරයි තියෙන්නේ හැබැයි මේක කියවන්න නැතුව හිටියොත් අයියෝ මේක දන්නේ නැහැනේ මේක තේරෙන්නේ නැහැ මේ වගේ එකක් කරලා නැහැනේ හිස්තැන හැමදැනම තියෙනවනේ කොහොම පුරවන්නද මන්ද කියලා ඕකේ ඉතින් කොච්චර වෙලාවක් කිය කියා හිටියත් මේක කියෙව්වේ නැත්තම් පොතේ අපිට උත්තර කවදාවත් ගන්න බෑ ඒ නිසා කියවන්න බය නැතුව කියවන්න හරි පිපිලා ඊට පස්සේ හිස්තැන ඒ හිස්තැනක් කියනද හිස්තැනක් කියනක වචන කියන්න හිස්තැන මල් වල පැණි බොනවා එහෙනම් හිස්තැනක් කියපුවාට එන්න ඕන වචන තමයි හොයන්න ඕනේ එහෙම නැත්නම් මෙතන මල් වල පැණි බොනවා කියලා කියවුවා කියන්නකෝ අනිවාර්යයෙන්ම ඔයාලා පොතේ උත්තරේ ලියන්නේ මෙන්න මේ හිස්තැනට එහෙම ලිව්වොත් එතන වැරදීනේ නේ හිස්තැනක් මල් වල පැණි බොනවා එහෙනම් හිස්තැනකට මල් වල පැණි බොන්න බෑනේ එහෙනම් හිස්තැනට එන්න ඕන වචන තමයි මෙතනින් හොයාගන්න ඕනේ නේද අනිවාර්යෙන්ම අන්න ඒ වගේ කියවන්න පුරුදු වෙන්න ඕන නැත්නම් අපේ දරුවෝ හිස්තැනක් කියන තැන නැතුව කියෙව්වොත් මල් වල පැණි බොනවා කවුද කියලා ඉස්සරහින් ලියනවා ඒ නිසා ඔන්න කියලා දුන්න විදිහට වැඩේ කරන්න ඕනේ හරි ඊළඟට හිස්තැනක් අහසේ ඉගිලෙනවා දැන් ඔයාල හිස්තැනක් කියනක කියවන්න නැතුව අහසේ ඉගිලෙනවා කියලා ලිව්වොත් ඔය හිස්තැනට එන්න ඕන වචන වෙන කොහෙන් හරි තමයි ලියන්න ගිහිල්ලා ඒ නිසා අපි තාම එකේ පන්තියෙන් මේවා අමාරු අපි ලොකු වුණාම අපිට ලේසි වුණාට අපිත් එකේ පන්තියට ගියොත් අපේ දෙමාපියෝ අපි ගුරුවරු එකේ පන්තියට ගියොත් මේක අම්මෝ හරිම අමාරු හොයාගන්න හිතාගන්න කොහෙත්ම බෑ ඒ නිසා අපි ඔන්න එකේ පන්තියේ ළමයෙක් විදිහට තමයි මේ වැඩේ කරන්න ඕනේ දැන් අපි ඔන්න එකේ පන්තියේ පුතාලයි අපි ඔක්කොම එකේ පන්තියේ හරි එහෙනම් අපි කියවමු බලන්න මේක කියවන්න ඕනේ විදිය දැන් ටීචර් කියලා දුන්නා දැන් කියවන්න ඕන කොහොමද කියවන්න කියලා හොඳයි අපි කියමු යසිරුද යසිරු මට කියවන්න බලන්න ඕන මේ චේන් දැන් ටීචර් කියවන්න ඕන විදිය කියලා දුන්නා එහෙනම් ඒ කියලා දෙන විදියට කියවන්න බලන්න කන්ද උඩින් ඉරපා කන්ද උඩින් හිස්තැනක් පායලා එහෙමනේ කියන්න කිව්වේ කන්ද උඩින් හිස්තැනක් පායලා හිස්තැනක් පායන්න බෑනේ පුතේ සමනල්ලුද ඉරද කුරුල්ලෝද මල්ද අන්න හොයන්න ඕන දැන් හිස්තැනට මොකක්ද එන්නේ කියලා පුතා කියපු උත්තරේ හරි බොහොම නිවැරදි හරි කන්ද උඩින් හිස්තැනක් පායලා හිස්තැනක් පායන්න බෑ එහෙනම් සමනල්ලුත් නෙමෙයි ඉර ඉර කියන වචනේ ගැලපෙනවා ඉර පායලා හරි එහෙනම් ඉර තමයි කුරුල්ලන්ටයි මල්ටයි පායන්න බෑ නේ එහෙනම් අපි ලියනවා ඉර කියලා බය නැතුව හරි ඉර පායලා බොහොම හොඳයි ඊට පස්සේ ඉර පායලා ඊට පස්සේ එතන ඉඳන් අපි වෙන කෙනෙක්ට අවස්ථාව දෙනවලු නේද හරි ඔන්න අපේ පුතා හරි හොඳයි තව කෙනෙක්ට අවස්ථාව ගන්න කියලා දුන්නා හරි නදෙව් නදෙව් එන කන්ද උඩින් ඉර පායලා හරි ඊට පස්සේ පාට පාට මල් පිපිලා පාට පාට හිස්තැනක් පිපිලා එහෙම තමයි කියවන්න කියලා කිව්වේ පාට පාට හිස්තැනක් පිපිලා එහෙනම් පාට පාට හිස්තැනක් කියන දැනට සමනල්ලු පිපිලා හරියන්නේ නැහැ ඉර ඉවරයිනේ ඉතින් කැපුවා කුරුල්ලු පිපිලා ඒත් හරියන්නේ නැහැ මල් පිපිලා ඔන්න හරි ගියා නේද එහෙනම් අපි බය නැතුව ලියනවා පුතේ මොකද්ද මල් පිපිලා වචනේ දාලා කියවලා බලන්න ඕන ගැලපෙනවද කියලා මල් පිපිලා එහෙනම් මලුත් හරි නේද දේශම වචන දෙක ඉස්සලම ඉවර වුණා හරි මල් පිපිලා ඊට පස්සේ ඔන්න අපි බලමු විහංසා ඊළඟට කියවගෙන යන්න බලන්න විහංසා කන්ද උඩින් නිර පායලා පාට පාට මල් පිපිලා ඊට පස්සේ හරි ඔන්න මම
mama kiwwe nan habai histanak mal wala pani bonawa kiyala histanak kiyana tarata ehena histanak mal wala pani bonawa ehena samanalloda kurulloda hari samanallu den oka teacher kiwwa mal wala pani bonawa kiyala kiyewoten ehema histanata danne samanallu kiyala menna me patta e nisa e patta damoten ehema wakya ape hari ne histanak mal wala pani bonawa e nan histanak neme mal wala pani bonne kawuda samanallu anna hari putte oya ge uttare hari හැබැයි ඉතින් නෑ තනියම මේක කරන්න ඕනනේ නිවැරදිව නේද දැන් අපේ උදව්වට ටීචර් තියෙනවා දෙමාපියොත් ඉන්නවා හැබැයි ඉස්කෝලේ ගියාම මේ කවුරුත් ටීචර් කියලා දෙන්නේ නෑ මේකයි උත්තරේ කියලා අම්මලා එන්නේ නෑ අපි ළඟට වෙලා ඉන්න හරි මේක තමයි උත්තරේ කියලා කියන්නේ ඒ නිසා තනියම කොහොමද මේ වගේ හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා අපි පොරුදු වෙලා ඉන්න ඕන සමනල්ලු මල්ලල පැණි බොනවා හොඳයි ඊළඟට එහෙනම් මං කියවන්න කියපු විදිහට ගිනු කියවන්න බලන්න ඉතුරු ටික සමනල්ලු මල්වැල පැණි බොනවා හරි කුරුල්ලෝ අහසේ ඉගිලෙනවා එහෙනම් අපේ වැඩේ හරි නේද පුතේ සමහර වෙලාවට පුතේ පින්තූරයක් දීලා පින්තූරය දීලා පින්තූරය දිහා බලාගෙන මේ වචන සම්පූර්ණ කරන්න කියලා මේ වචන ටික දෙන්නේ නැතුව එහෙම ආවත් අපිට බය වෙන්න දෙයක් නැහැ අර කියලා දුන්න විදිහට හිස්තැනක් කියන එක කියවලා වාක්‍ය කියවුවොත් හිස්තැනට එන්න ඕනේ මොකන්ද කියලා උඩින් හොයාගන්න පහලින් හොයාගන්න පැත්තෙන් හොයාගන්න අපිට ලේසි පහසුයි ඒ නිසා ඔන්න මේ වගේ ක්‍රියාකාරකම් වරද්ද ගන්න නැතුව හරියටම සම්පූර්ණ කරගෙන සම්පූර්ණ ලකුණු ගන්න තමයි ඔන්න පුතේ අපි ඉගෙන ගත්තේ එහෙනම් අපි බලන්න යන්නේ මෙන්න මේ දෙමළ වගන්ති වල තේරුම මොනවද කියලා අපේ දරුවන්ට සිංහලෙන් ලියා ගන්න පුළුවන් කියලා තමයි ඔන්න ඊළඟ ක්‍රියාකාරකම මම බලන්න හදන්නේ හොඳයි ඉස්සල්ලාම ඉතින් ක්‍රියාකාරකම කරන්න නම් මේක කියව ගන්න පුළුවන් වෙන්න ඕන නේද මේ ලියලා තියෙන වගන්තිය මේ විදිහටම ඔන්න සිංහල තේරුම සිංහල භාෂාවෙන් ලියන්න තමයි තියෙන්නේ අපි එහෙනම් අහලා බලමු නේද මේ වගේ තේරුම දන්නවද කියලා හැබැයි ඉතින් දෙමළ වගන්තිය මුලින්ම මට කියන්න ඕන හරිද ඒක තමයි අපේ අභියෝගය දැන් ප්‍රශ්න පත්‍රය ආවහම අපිට කවුරුත් කියලා දෙන්නේ නැහැ නේ මේක තියෙන්නේ මෙන්න මේකයි කියලා හරි තාරක එහෙනම් මට කියන්න බෑ තාරක පළවෙනි වගන්තිය දෙමළෙන් ඉස්සරලාම කියන්න කුමක්ද එහෙම නැත්නම් මොකක්ද එන්න ඒ කියන නම මොකක්ද එන්න හරි ඔන්න නිවැරදි ඔබේ නම මොකක්ද හොඳයි එහෙනම් අපි අහලා බලමු අමායා අමායා බලන්න මට කියන්න දෙවෙනි වගන්තිය දෙමළෙන් කියලා එනදු පෙයා සාරා මගේ නම සාරා
මගේ නම සාරා දැන් අපේ ළමයි ගොඩක් කරාට මේක වරද්ද ගන්නවා පටලව ගන්නවා අපිට පුරුද්ද තියෙනේ නේද ප්‍රේයර් කියලා මගේ නම කියන්නේ සාරා කියලා ලියන්නේ නැහැ ඉතින් මගේ නම කියලා අපේ නම ලියනවා නේද දිසාක්කය කියලා ලියනවා මිනුද මිනුද කියලා ලියනවා නිපුන් නිපුන් කියලා ලියනවා ආසිර ආසිර කියලා ලියනවා නෑ නේද දින්හස් දින්හස් කියලා ලියුවොත් හරියනවද උත්තරේ නෑ මෙතන තියෙන සාරා කියලා නේද එහෙනම් අපි එනදු මගේ මගේ පෙය නම සාරා ආ මේක තියෙන නම තමයි අපි ලියන්න ඕනේ මේක තියෙන්නේ නේද ආ මේක තියෙන විදියනේ අපිට ලියන්න කියන තේරුම ඒ නිසා අපේ නම් දෙවොතින් වන්න උත්තරේ සතර හැම වෙන්නේ නැහැ හරි අපි තුන්වෙනි වාක්‍ය කියවන්න කියලා කියමු තේජාන්ට තේජා තුන්වෙනි වාක්‍ය කියවන්න බලන්න උංගල් ඌල් එදු ආ උංගල් ඌල් එදු කොහෙද ඒක තමයි ඔබේ ගම ඌල් කියන්නේ ගම නේද ඔබේ උංගල් කියන්නේ ඔබේ ඌල් කියන්නේ ගම එදු එදු කියන්නේ කොහෙද හන්න ඔන්න එහෙමනම් ඊගාවට හරි දේසි නේද අපිට අඩ්මිනිගෙන් අහලා බලන්න පුළුවන් ඊළඟ වාක්‍ය හතරවෙනි වාක්‍ය මොකක්ද අඩ්මිනි මගේ ගම ගාල්ල බලන්න පුතේ දැන් දිසා මේ අඩ්මිනිගේ ගම ගාල්ල නෙමෙයි වෙන්න පුළුවන් හැබැයි ඉතින් මේකේ තියෙන ගාල්ල කියලා ඒ නිසා මගේ ගම ගාල්ල කියලා ලියන්න වෙනවා නේද එහෙම නැත්නම් මම ඉන්න ගම මගේ ගම කියලා වෙන කොහේ හරි ලියුවොත් අපිට උත්තරේ ලකුණු හම්බ වෙන්නේ නේ අපිට කියන්නේ මේ වාක්‍ය තේරුම ලියන්න කියලානේ එනදු කියද්දි මගේ ඌල් කියද්දි ගම ඉතින් ගාල්ල කියලා මේකේ තියෙන ඒ නිසා අපි ගාල්ල කියලා මොන්න ලියනවා එතකොට තමයි අපිට උත්තරේ ලකුණු හම්බ වෙන්නේ හොඳයි බොහොම හොඳයි එහෙමනම් ඔන්න දෙමළ අපි එක ක්‍රියාකාරකම ඉවර කරා. එහෙනම් ඉවර නැහැ තාම තව තියෙනවා.